මාස එකහමාරක වගේ කාලය තුළ ඉතාම නරක තැනකට මේ වසංගතය ගමන් කරන්න ඉඩකඩ තියෙනවා විශේෂයෙන් යුරෝපීය රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ මේ පවතින තත්ත්වය තවත් සංකූල වෙන්න සංකූලතා වැඩි වෙන්න සංකීර්ණ වෙන්න ඉඩකඩ තියෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. අද වෙනකොට ලෝකයේ පවතින ප්‍රවණතාවය තමයි අපි මුලින් කතා කළේ වැඩිහිටියන්ට තියෙන අවදානම ගැන. නමුත් අද වෙනකොට තරුණ සහ ළමා ජනගහණයට මේ හරහා තියෙන අවදානම් පිළිබඳ ලෝකයේ පුරා කතා වෙනවා. එතකොට දැන් අපෙත් මුලින් තිබුණේ අපේ මරණ සංඛ්‍යාව වගේම රෝගීන් ගණන වැඩි ගත්තාම විශේෂ සංකූලතා ඇති වෙච්ච පිරිසෙන් වැඩි ප්‍රමාණයක් වයස්ගත වූවන් තමයි අපේ මුලින් වාර්තා වුණේ. නමුත් දැන් අපි යම් ප්‍රවණතාවයක් දකිනවා සාමාන්‍යයෙන් අවුරුදු 40-50 වගේ මැදි වයසේ අයගේ හෘදයාබාධ හේතුවෙන් සහ වෙනත් හේතුන් කොවිඩ් සංකූලතා සහ මරණ සිද්ධ වෙන ස්වභාවයක්. ලෝකයේ මේ සිදුවෙන සිද්ධිදාමය එහෙම නැත්නම් මේ ක්‍රමවේදය ලංකාවටත් කාලයත් සමග කාන්දු වීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. 11,000කට වැඩි 11,233ක රෝගි පොකුරක් ඊයේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. සමස්ත රෝගීන් ගාන 10 සීමාවෙක් මෝල තියෙනවා. ඒ නිසා මේ ඊයේ දවස් තුල විතරක් රෝගීන් 625ක් විතර වාර්තා වුණා. ඊයේ දවස් තුල විතරක් මරණ 5ක් වගේ ප්‍රමාණයක් වාර්තා වුණා. එන සමස්ත මරණ ගාන 46ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතන මේ තියෙන තත්ත්වයත් එක තමයි මේ රෝගී පොකුරු නිර්මාණය වීමේ ස්වභාවයක් අපි දැක්කේ. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම කිව්වේ මේ අලුතෙන් නිර්මාණය වෙන්නේ ඉඩකඩ තියෙන රෝගී පොකුරු කල්තිය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. සමස්තයක් විදිහට මේ රෝග තත්ත්වය රට තුල පාලනය කරන්න. ඒ වගේම තමයි අපි හොඳ වෙච්ච සංඛ්‍යාවත් දවස අපි වැඩි වෙමින් තියෙනවා. ඒ සුබවාදී පැත්ත ගැන අපේ වැඩිපුර අවධානය යොමු වෙලා තියෙනවා අඩුයි කියලා අපි හිතන්නේ. අපි ගත්තාම සමස්තයක් විදිහට රටේ මේ වෙනකොට රෝගීන් 15,000ක් වාර්තා වෙනකොට 10,000කට වැඩි ප්‍රමාණයක් හොඳ වෙලා ගෙදර ගිහිල්ලා. ඒක සමස්ත වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 68%ක් විතර ප්‍රමාණයක්. ඒක සැලකිය යුතු සංඛ්‍යාවක්. ඉදිරියේදී මේ 68 කියන එක 70%ට එහා පැත්තට ගෙනියන්න අපිට පුළුවන් වෙනවා. අපි මේ අලුතෙන් හඳුන්ලා තියෙන මාර්ගෝපදේශත් එක්ක මේ මාර්තු අප්‍රේල් මාසයේ තිබුණු තත්වයට වඩා බරපතල තත්වයක් තමයි අපිට මේ මොහොතේ මුහුණ දෙමින් සිටින්නේ. මරණ සංඛ්‍යාව ගත්තාම මරණ වාර්තාවන ප්‍රමාණය වැඩිවීමක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ නවතම වාර්තාවෙන් පෙන්වා දෙන කාරණයක් තමයි තීන්දු තීරණ ගැනීමේදී මේ රෝගය ව්‍යාප්ත වීමට අවදානම තියෙන කුඩාම පරිපාලන ඒකක නිවැරදිව හඳුනාගෙන ඒ ප්‍රදේශ සඳහා අවශ්‍ය සංචරණ නීති සීමා නීති පනවන්න කියන කාරණේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඒ වගේම අපි මේ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමේදී අපි වැදගත් වන කාරණයක් තමයි අපගේ බෝ නොවන රෝග වැළඳුණු රෝගීන් පිළිබඳ විශාල අවධානයක් මේ වෙලාවේ යොමු කරන්න ඕනේ. අපි මේ මරණ පිළිබඳ සමාලෝචනය කරලා බලුවද්දී පේන කාරණයක් තමයි බෝ නොවන රෝග තියෙන පිරිස් සඳහා තමයි මේ මරණ වැඩි වශයෙන් සිද්ධවන්නේ. නිරෝගී තරුණ අයට වඩා බෝ නොවන රෝගයකින් පෙළෙන අය මේ මරණ සඳහා ගොදුරු වෙන බව පේන්න තියෙන කාරණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.